పెద్ద పొరి పొగరు పొగరు కేలా ఓయ హలెన్నే హా హా పురా కేలా బిజినెస్ ఎక పత్తు వెండ యాన్నే මූට පිස්සු හැදීගෙන එනවද මන්ද? බහිම් පුංචි මහත්තයෝ. බහිම්. නමෝ විත්තියෙන් දකුණු කවුළු පෙරට තියලා බහිමු. ආහා පුරා කියලා මං අලුත් බිස්නස් එකකට අත ගැහුවනේ. පොඩි හදිසි වැඩ වගේකට යමින් ගමනේ ඉන්නේ සර්ණේනිස් මාමේ. යමින් ගමනේ බලමු. යමින් ගමනේ එමින් ගමන එනකොට මේවා ඉතුරු වෙයිද කියලා කවුද දන්නේ හැමදාම මගේ තැඹිලි වල්ලේ පළවෙනි තැඹිලි කෙඩිය ඉඳලු කරන පුංචි මහත්තයාගේ අතින්ම මේ වැඩේටත් අත ගැහුවනම් සර්ණේලිස් මාමගේ හිතට හොඳයිනේ බහිමු අනේ බහිමුකෝ අනේ බහිමුකෝ බහිමු ඉන්නේ ගන්න මොංචි මහත්තයෝ තව පිපියන් තව පිපියන් ඕලු නෙළුම් මල් කිව්වලු එව්වා මේ පට්ට පතුර නැග ඇඳපුවාන සරණීස් මාමේ ඔව් ඇඳපුවා එව්වා තමයි වටින්නේ මොකද ඇඳපු ඇදින වටිනකම ඈ දැන් පුංචි මහත්තයෝ අහලා තියෙනවද ඕනම දුවක් තමන්ගේ තාත්තා වගේ පිරිමියෙකුට කැමති කියන කතාව අහලා තියෙනවද මගේ මූණ දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව කියහන්කෝ අහලා තියෙනවද ආ මේ කියහන් කියලා කියවුනා ඇට නැති දිවනේ මායින් කරන්න එපා පුංචි මහත්තයෝ මායින් කරන්න එපා මේවා හොඳ ඒවා දැන් මේ පට්ට ගහපු ඇඳුම් වලයි සර්ණේරිස් මාම ඔය කියන කතාවේ අතරේ තියෙන සම්බන්ධය මොකද්ද මේකනේ පුංචි මහත්තයා සැන්තෑසිය මේ ඇඳුම් කෙඩුම් ටික කීයක් හරි තියාගෙන විකුණලා දියන් කියලා මට බාර දුන්නේ අපේ හෙන්රි මහත්තයා උන්නේ කිව්ව ගානට බින්කුලියට තව රුපියල් 5ක් එකතු කරලා තමයි මං ඔය මිල සඳහන් කරලා තියෙන්නේ මං කියන්නේ පුංචි මහත්තයෝ අර දුවල කැමති තාත්තා වගේ පිරිමින්ට කියන කතාව හැබෑවක් නම් පුංචි මහත්තයා මෙව්වෙන් කමිසෙකුයි කයිසෙමකුයි ඇඳගෙන සුදුමැණි කියලා අහ ගියා නම් රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙයි නේ මේන් කියල බොට හරියයි මගුල් කියවුනා ඇට නැති දිවනේ නගින් ඔක්කොගේ ඇඳුම් උටත් එපා නම් මන්ද කියන්නේ කාට බිකුණන්නද මේ කුණක් තිකුණලා ගොඩේ ගොඩ ගිය කතාව පත පොතේ තියෙන එකේ සැලෙන්න හොඳ නෑ
ආයි හිතන්න දෙයක් නෑ. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තමයි. දැන් ඉතින් කරන්න තියෙන හොඳම දේ හෙට උදේ 9:10 වෙද්දි නම් ගම් නොකිය ඔෆිස් එකට කෝල් කරලා බලන එක. ඒ කරලා හරියට විස්තරයක් දැනගන්න බැරි වුණොත් මගේ එක්සෑම් රෙජිස්ට්‍රේෂන් එක පිටින් දාලා කොළඹ ගිහින්වත් බලමු. මම ඉතින් කරන්න දෙයක් නැහැ නේ. දෙන්නත් එක කාලා ඉන්නවලා. අර මිනිස්සියත් කුස්සියස්පස් කරලා හැපියෝ ගන්න එපේ. නැනෝ අම්මර නිදා ගන්න කියන්න අම්මා. අපි කාලා අස් කරන්න. ෆෝන් එක දැක්කද නංගි? ඇස් දෙක තියෙන්න ඕන තැන තිබ්බනම් දකින්න ඕනේ ඉතින්. මැට්ටි. අර ළමයා අමාට ටෙලිෆෝන් එකකුත් දීලා ගිහිල්ලා. මං දැක්කා. රණසිංහ දොරට තට්ටු කරන්න බලන්න. මං හරිනම් මේ මිස්ටර් සූරියගොඩ වෙන්න ඕනේ. එහෙමයි. මට මහත්තුරු කවුද කියලා හරියට නිච්චියක් නෑ. කමක් නෑ, අපි ගෙට ගොඩ වෙලාම ඉමුකෝ. ඉඳගම මහත්තු, ඉඳගම. මේ මහත්තයාගෙන තරම් ගණිච්චයක් නැති වුණාට මොකද? මේ මහත්තයා නම් බොහෝම ළඟින් ආශ්‍රය කරා වගේ හුරුවක් තියෙනවා. තමන් කුරුළුපත වසමේ උපදිසාපති කාර්යාලයේ රාජකාරි කළානේ. දෙයියන්ට ඔප්පු වෙච්චාවි. මේ අපේ සමර දිවාකර මහත්තයානේ. ගම්මේ ගල්මත්ත කැම්ප් එක බාර හිටිය මහත්තයා පොලිසියට මේචල් කරන්න බැරුව ගිය කී දිනෙක නම් අපරාධ කාර්යෝ අපි මේ මහේන්ද්‍ර මහත්තයා අල්ලලා හොල්ලලා පැත්තකින් තිබ්බද? හීනකින්වත් මෙහෙම මොන ගැහේ කියලා නොහිතිච්ච හින්දාද මන්දා එකපාරටම අඳුර ගන්න බැරුව ගියා.
ඔක්කොටම ඉස්සෙල්ලා දුවලා ගම්මේ වක් කරන්නකො තේඩින්ගත් එතකොට අමා සූරියගොඩ කියන්නේ මේ මහත්තයාගේ දුව වෙන්න ඕන එහෙමයි හිරු සමරදේවා කර කියන්නේ මගේ පුතා